අයිබෝන් කියලා පිළිගන්නවා යාළුවෝ හැමදෙනාම සිහින YouTube channel එකට. ඉතින් අද දවසේදීත් විශේෂ මාතෘකාවක් ඇතුළතේ තමයි අපි කරුණ සාකච්ඡා කරන්න සූදානම් වෙන්නේ. ඒ තමයි හස්ත මුද්‍රා. ඔබ අහලා ඇති. අපේ අතෙහි ශරීර අභ්‍යන්තර අවයවවලටයි ශරීරයේ බාහිර අවයවවලටයි සම්බන්ධ වෙන නිල පවතිනවා. ඉතින් මේ නිල තෙරපි මෙන් ශරීර අභ්‍යන්තර අවයව වගේම ශරීරයේ බාහිර අවයව මනසේ උත්තේජනය වෙලා ඒ අවයවවල ආශිත පෞත්‍ය නෙඩ රෝග තත්ත්වයන් අපිට මඟ හරවා ගන්න පුළුවන්. ඒ වගේම රූපලාවන්‍ය සම්බන්ධයෙන් ඔබට ගැටලු තියෙනවා නම් මෙන්න මේ දේවල් निराකරණය කර ගන්න පුළුවන් අපිට හස්ත මුද්‍රා භාවිත කිරීම මගින්. ඉතින් අද වීඩියෝ එකෙන් අපි ඒ පිළිබඳව තමයි කතා කරන්න සූදානම් වෙන්නේ. අපි මුලින්ම සාකච්ඡා කරන්නේ රුව වඩන වරුණ මුද්‍රාව පිළිබඳව. අපි බලමු කොහොමද මේ මුද්‍රාව අපි පාවිච්චි කරන්නේ කියලා. මේ පළවෙනි රූප සටහනේ දැක්වෙන විදිහට ඔබට මහපෙට ඇඟිල්ල සුලඟිල්ල දෙසට යොමු කරලා සුලඟිල්ලේ ඇඟිලි තුඩු මහපෙට ඇඟිලි තුඩින් හොඳට තෙරපන්න ඕනේ. ඉතින් මේ විදිහට මේ මුද්‍රාව විනාඩි 5 සිට විනාඩි 20ක් දක්වා දිනපතා තෙවරක් යෙදීම තුළින් ඔබට මහඟු ප්‍රතිඵල අත්පත් කරගන්න පුළුවන්. අපි බලමු මොනවද ඒ ප්‍රතිඵල කියලා. ඔබේ මුහුණ අත්පා ප්‍රසන්න වෙනවා. ඒ වගේම සමට අවශ්‍ය විටමින් ශ්‍රාවය කරලා සමේ වියලි පව හා සම රැලි වැටීම වළක්වා ගන්න පුළුවන්. ඒ වගේම දෑත්වල අල්ල මත නිල තෙරපීම මගින් ශරීර අභ්‍යන්තර ඉන්ද්‍රියන්ගේ ක්‍රියාකාරීත්වය යහපත් කරගන්න පුළුවන්. ඒ වගේම ඔබට වියපත් වීම පාලනය කරලා තරුණ පෙනුමක් රැකගන්න පුළුවන් මේ වරුණ මුද්‍රාව භාවිත කිරීම තුළින්. අපි මීළඟට කතා කරමු ධ්‍යාන මුද්‍රාව පිළිබඳව. දැනුම හා මානසික දියුණුව සම්බන්ධව යොදා ගන්න හස්ත මුද්‍රාවක් තමයි ධ්‍යාන මුද්‍රාව කියලා කියන්නේ. අධ්‍යාපනය ලබන දරුවන් හට මේක ඉතාමත්ම වටින මුද්‍රාවක්. සිත දියුණු කරන යෝගීන් බෙහෙවින් මේ මුද්‍රාව භාවිත කරලා තියෙනවා. අපි බලමු කොහොමද මේ මුද්‍රාව භාවිත කරන්න කියලා. ඔබේ අතෙහි ඇඟිලි දෙක හරින්න. ඊට පස්සේ මහඹට ඇඟිල්ලේ හා දබර ගිල්ලේ ඇඟිලි තුඩු එකිනෙක ස්පර්ශ කරන්න ඕනේ. මේක පමණට වඩා තද කරන්නට එපා. මේ මුද්‍රාව විනාඩි 5ක් පමණ ඔබට සිටියොතින් ඔබට ඉතා වටිනා ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. ඒ ප්‍රතිඵල තමයි ඔබගේ මතක ශක්තිය වර්ධනය කරගන්න පුළුවන්. ඒ වගේම මනස ඒකාග්‍ර වෙනවා. සිතීමේ ශක්තිය වැඩි දියුණු වෙනවා. ඒ වගේම ශරීර ප්‍රභාව ඇති වෙනවා. ප්‍රාණ මුද්‍රාව. මේක ශරීර ශක්තිය සම්බන්ධ හස්ත මුද්‍රාවක්. ක්‍රියාශීලීව එදිනෙදා කටයුතු කරගැනීමට උපකාරී වන වටිනා මුද්‍රාවක් තමයි ප්‍රාණ මුද්‍රාව කියලා කියන්නේ. ඒ වගේම ශරීර ශක්තිය වැඩි දියුණු කරලා ඔබේ පෞරුෂය වර්ධනය කරගන්න පුළුවන් මේ මුද්‍රාව භාවිත කිරීම තුළින්. අපි බලමු කොහොමද මේ මුද්‍රාව භාවිත කරන්නේ කියලා. පහසු ඉරියව්වකින් ඉඳලා අතේ ඇඟිලි දිග හරින්න. ඊට පස්සේ මහපට ඇඟිල්ලේ ඇඟිලි තුඩු මත වෙඳගිල්ල හා සුලඟිල්ලේ ඇඟිලි තුඩු ස්පර්ශ කරන්න. ඒකත් පමණට වඩා තද කිරීමෙන් ඔබ වළකින්න ඕනේ. ඒ වගේම විනාඩි 5ක් පමණ ඔබට පුළුවන් නම් මේ මුද්‍රාව ඉස්සරින්න. මේ මුද්‍රාව භාවිත කිරීමේ ප්‍රතිඵල තමයි ඔබට ආකර්ෂණීය ශක්තිය වර්ධනය කරගන්න පුළුවන්. ඒ වගේම ඇස් දෙක තියුණු හා බලවත් කරගන්න පුළුවන්. ඒ වගේම ඔබේ නායකත්ව ගති ලක්ෂණ වැඩි දියුණු කරගන්න පුළුවන්. ශුන්‍ය මුද්‍රාව. ශරීර සමබරතාවය හා සැහැල්ලුව ඇති කරන මුද්‍රාවක් තමයි මේ ශුන්‍ය මුද්‍රාව කියලා කියන්නේ. ඒ වගේම නිරෝගී දිවියකට ඉතාමත්ම වටින හස්ත මුද්‍රාවක් තමයි මේක. අපි බලමු මේ මුද්‍රාව කොහොමද භාවිත කරන්න කියලා. ඔබ පහසු ඉරියව්වකින් ඉන්න. ඒ වගේම ඔබේ අතෙහි ඇඟිලි හොඳින් දිග අරින්න. ඊට පස්සේ මැද ඇඟිල්ල නවලා එහි දෙවැනි ඇඟිලි පුරක මත මහපට ඇඟිල්ලෙන් ස්පර්ශ කරන්න ඕනේ. මෙන්න මේ රූප සටහනෙන් දැක්වෙන ආකාරයට. නමුත් පමණට වඩා තද කිරීමෙන් වළකින්න ඕනේ. මේක විනාඩි 10ක් පමණ මේ මුද්‍රාවේ සිටියොතින් ඔබට වටිනා ප්‍රතිඵල අත්කරගන්න පුළුවන්. ඔබේ කන්නසීම වර්ධනය කරගන්න පුළුවන්. ඒ වගේම හදවත් රෝග ඇතිවීම මෙමගින් වළක්වන්න පුළුවන්. අපි මීළඟට කතා කරන්නේ සිරුරේ බර අඩු කරන සූර්ය මුද්‍රාව පිළිබඳව. වෙඳගිල්ල නවලා මහපට ඇඟිල්ලෙන් වෙඳගිල්ල තද කරගෙන ඉන්න ඕනේ. ඉතින් ඇඟිලි දිග හැර තබන්න ඕනේ. සූර්ය මුද්‍රාවේ විශේෂත්වය තමයි තයිරොයිඩ් ග්‍රන්ථියේ කේන්ද්‍රීය ස්ථානය ප්‍රාණවත් වීම. මේක දිනකට දෙවතාවක් විනාඩි 5ත් විනාඩි 15ත් අතර කාලයක් ඔබ සිදු කරදීන ඔබට වටිනා ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. මේ මුද්‍රාවෙන් ඔබගේ ශාරීරියේ බර අඩු කර ගැනීමට හැකියාවක් ලැබෙනවා. ශාරීරියේ කෙට්ටු බව නැති කරන මුද්‍රාවක් පිළිබඳව තමයි අපි දැන් කතා කරන්න සූදානම් වෙන්නේ. අධික ලෙස ශාරීරියේ කෙට්ටු වෙලා තියෙන පුද්ගලයන්ට ශාරීරියේ බර වර්ධනය කර ගන්න පුළුවන් නිල ස්ථානයක් ඔබේ
මහපටැංගිල්ලේ තියෙනවා කියලා ඔබ දැනගෙන හිටියද? ඔබේ වම් අතේ මහපටැංගිල්ලේ මුදුන ත දකුණු අතේ මහපටැංගිල්ලෙන්ද දකුණු අතේ මහපටැංගිල්ලේ මුදුන වම් අතේ මහපටැංගිල්ලේ මුදුනෙන්ද තරපන්න ඕනේ. මේක විනාඩි 5ක පමණ කාලයක් සිදු කරන්න ඕනේ. දිනකට දෙවරක් මෙම ප්‍රතිකාරය කිරීම තුරෙන් ඔබේ ශරීරයේ කෙට්ටු බව දුරු වී යනවා ඔබට දැක ගන්න පුළුවන්. වායු මුද්‍රාව ඔබේ දබර ඇඟිල්ල පහතට නවා ඔබේ අත්ල දෙසට යොමු කරන්න. ඊට පස්සේ මහපට ඇඟිල්ලෙන් දබර ඇඟිල්ල මතට පීඩනයක් යොදන්න. දැන් ඔබ අනෙක් ඇඟිලි තුන හැකි තරම් දිගු කර යුතුයි. ඔබේ ශරීරයෙන් අධික ලෙස වායු ඉවත් වෙන ඔබට මේ මුද්‍රාව උපකාරී වෙනවා. මේ මගින් ඔබට මලබද්ධය ඒ වගේම ආතරයිටිස් වගේ රෝග සඳහා ක්ෂණික සහනයක් ලබා ගන්න පුළුවන්. ඔබට වඩාත් යහපත් ප්‍රතිඵලයක් ලබා ගන්නට ඕන නම් දිනකට සාමාන්‍යයෙන් විනාඩි 45ක් මෙම අභ්‍යාසය කරන්නට ඕනේ. පෘථිවි මුද්‍රාව. පෘථිවි මුද්‍රාව සිදු කරන්නේ ඔබේ මහපට ඇඟිල්ලෙන් මුදු ඇඟිල්ල ස්පර්ශ කරලා ඇඟිලි දෙකම එකිනෙකට තද කරනවා. ඊට පස්සේ ඉතුරු ඇඟිලි දිගු කර තබා ගන්නවා. මේක ඔබේ ශරීරයේ පෘථිවි මූලයේ සමතුලිත කිරීමට යොදා ගන්නවා. ඒ වගේම ඔබේ බර අඩු කර ගැනීමට නිසි ලෙස රුධිරි සංසරණය සිදුවීමටත් ආහාර දිරවීමේ වේගය වැඩි කිරීමටත් විටමින් ඌනතාවය සම්බන්ධ ගැටළු වලට මෙන්න මේ මුද්‍රාව උපකාරී වෙනවා. මේක විනාඩි 35ක් 40ක් පමණ කාලයක් ඔබ සිදු කරමින් ඔබට ඉතා වටිනා ප්‍රතිඵලත් කරගන්න පුළුවන්. අග්නි මුද්‍රාව. අග්නි මුද්‍රාව සිදු කරන්නේ ඔබේ මැදගිල්ල අත්ල දෙසට නවා එහි දෙවැනි පුරුක පිටුපසින් මහපට ඇඟිල්ල තබාගෙන පීඩනයක් යොදන්න ඕනේ. මේක උදේ පාන්දර හිස් බඩින් මේ මුද්‍රාව සිදු කරන්න. මේ මුද්‍රාව මගින් ඔබේ ශාරීරිය අහිතකර මේදය අඩු කරගන්න ඔබට පුළුවන්. ඒ වගේම ඔබේ පරිවෘත්තීය ක්‍රියා සිදුවෙන වේගය වැඩි කිරීමට පුළුවන්. ඒ වගේම ඔබේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය වැඩි දියුණු කිරීමටත් මේ මුද්‍රාව උපකාරී වෙනවා. ජල මුද්‍රාව. කුඩ ඇඟිල්ලෙහි තුඩ මහපට ඇඟිල්ලෙන් ස්පර්ශ කර ඇඟිලි තද නොකර ඉතිරි ඇඟිලි කෙලින්ම තබා ගන්න. පාද එකක් මත එකක් හරහට සිටිනසේ අසුන්ගෙන මෙම අභ්‍යාසය සිදු කිරීමෙන් ඔබට වඩාත් ප්‍රතිඵලදායී තත්ත්වයක් උදා කර ගන්න පුළුවන්. මේ ජල මුද්‍රාව මගින් රුධිර සංසරණය වැඩි දියුණු කරන අතර ශරීරයේ විවිධ වේදනා අඩු කරනවා. රස සංවේදනය නැවත උද්දීපනය කිරීමද සහ මුඛය නිතර වියලවීම වළක්වා ගැනීමට ඔබට මෙම මුද්‍රාව උපකාරී වෙනවා. ඉතින් යාළුවනේ අද දවසේදී අපි කතා කරේ මුද්‍රා භාවිතය සම්බන්ධයෙන්. ඔගොල්ලන්ට ඉදිරියටත් මේ වගේ වීඩියෝ බලන්න ඕනේ නම් පළා තියෙන අපේ සිහින YouTube channel එක subscribe කරලා දිගටම අපිත් එක්ක එකතු වෙන්න කියලා අපි ආදරයෙන් ආරාධනා කරනවා.